ආය පවන් සුපරතු පරිදියාදත් තුලනාත්මක පුවත් විමසුමේ ප්‍රමුඛයා සියපත ටීවී නිවුස් 1 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම තිරිනි සඳරේකා නානයක්කාර ප්‍රථම නවධානය පුවත් සිරස්තල වෙත හිස්පු අමාත්‍ය දුර වලට නිදහස් පක්ෂයෙන් තවත් පිරිසක් අධිකරණ නියෝගයට එරෙහිව විරෝධතා කළ කහවැත්තේ ජනතාව ගැන සොයන්න පොලිස් කණ්ඩායමක් මුස්ලිම් කොංග්‍රසියට රටේ ජනවරම බිඳ දමන්නට ඉඩ නොදෙන බව හෙළුරුමය කියයි. ටෙක්සාස් හි ගම් වතුරෙන් පුද්ගලයන් 17 දෙනෙක් මරුට. දැන් පුවත් සවිස්තරාත්මකව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනේ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුරයන් හේතිවරුම් දුන්නා. මේ අනුව අද ජනාධිපතිවරයා ඉදිරියේ පාර්ලිමේන්තු කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අපේවර්ධන මහතායි. රාජ්‍ය පරිපාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පණ්ඩු බණ්ඩාරනායක මහතා දියුරුම් දී තිබෙනවා. එමෙන්ම පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතා දියුරුම් දුන් අතර නිවාස සහ සමෘද්ධි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස හේමල් ගුණසේකර මහතා දියුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මීට අමතරව චන්ද්‍රසිරි සූරියාරච්චි මහතා ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. පූජ්‍ය කිරිබත්ගොඩ ඥානানন্দ ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව ඉදි වූ මහනුවර කුණ්ඩසාලේ මහමෙවුනා භවනා අසපුවේ දසවස් පූර්ණ සංවත්සරික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මහනුවර මහවැලි වික්ටෝරියා විශේෂ බල ප්‍රදේශයට අයත් කුණ්ඩසාල නගරය ආශ්‍රිතව අක්කර 5ක භූමි ප්‍රමාණයක් තෝරාගෙන භූමිය සකස් කොට භවනා මධ්‍යස්ථානයක් සඳහා පරිත්‍යාග කරන ලද්දේ ජනාධිපතිවරයා එවකට මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේදී. ඊයේ පස්වරුවේ භවනා අසපුව වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව සංවත්සර පුණ්‍යෝත්සවයට එක්වෙමින් තමන් විසින් පූජා කරන ලද ඉඩමට අදාළ ස්ථිර ඔප්පුවද ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ශ්‍රී කල්යාණි වංශ නිකායේ මහානායක පූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්නුවා. කුණ්ඩසාලේ මහමෙවුනා භවනාසපුවේ කෘත්‍යාධිකාරී පූජ්‍ය රාලන්දේ පවර හිමිපාණන් වහන්සේ විසින් දස වසරක පුනරාවලෝකනය සමරු කලාපය ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබුවා. මේ අතර දකුණු කොරියාවේ ශොක් වහන්සා විහාරස්ථානයේ රෝපණය කිරීම සඳහා ජයශ්‍රී මහ බෝසම්මිදුන් වහන්සේගේ අංකුරයක් බහරදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ශොක් වහන්සා විහාරස්ථානයේ විහාරාධිපති කොරියන් ජාතික යොන් ඩිම් ලින් ස්වාමින් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් මෙහිදී ජයශ්‍රී මහ බෝසම්මිදුන් වහන්සේගේ අංකුරය පිළිගැන්වුවා. දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය දොඹගහවෙල දමිත ස්වාමින් වහන්සේද පූජ්‍ය නාගුඩ අමරවංශ ස්වාමින් වහන්සේ, ආචාර්ය පූජ්‍ය වෑකඩ සිරිනිවාස ස්වාමින් වහන්සේ, පූජ්‍ය මැදගම නන්ද ස්වාමින් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. 2012 වසරේ ජූලි මාස 19 වනදා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීන්දුව කිරීමෙන් අනතුරුව කහවත්ත නගරයේ ඊයේ පස්වරුවේ ඇති වූයේ නොසන්සුන්කාරී තත්වයක්. කොටකෙතන ප්‍රදේශවාසීන් පිරිසක් කහවත්ත නගරයේ මන්සන්දියේ පැයක පමණ විරෝධතාවයක නිරත වුණා. ඔවුන් රත්නපුර ඇඹිලිපිටිය මාර්ගය අවහිර කරමින් මෙම විරෝධතාවයේ නිරත වූ අතර පිරිස විසිරුවා හැරීමට පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. කෙසේ නමුත් අද අලුයම වන විට කහවත්ත නගරයේ තත්ත්වය සාමකාමී බව පොලිසිය පවසනවා.
රාත්‍රි වන විට ඔවුන් මෙම ස්ථානයට පැමිණ ප්‍රධාන මාර්ගාගමනය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කටයුතු කළා. එහිදී පොලිසියට සිදු වුණා ප්‍රධාන මාර්ගයේ ගමන් කරනා වාහන වෙනත් විකල්ප මාර්ග හරහා යොමු කරවීමට. කෙසේ නමුත් මේ වන විට එම පිරිස විසිර ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී කාලයේ විශේෂ කාර්ය බලකායත් මේ ස්ථානයට කැඳවනු ලැබුවා. මේ වන විට එම පිරිස විසිර ගොස් තිබෙනවා. නමුත් පොලිස් නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. නමුත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මේ වන විට තුවාල ලබා හවස් රෝහලේ ප්‍රතිකාර ලබා ගන්නවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනු ලබනවා. කෙසේ වෙතත් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ. සියලුම ආයුර්වේද උපාධිධාරීන්ට රැකියා ලබා දීමට කටයුතු කරන බවත් ආයුර්වේද වෛද්‍යවරුන්ද බටහිර වෛද්‍යවරුන් මෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ තත්වයට ගෙන ආ යුතු බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් නිෂ්පාදිත නව ශාකසාර නිෂ්පාදන 12ක් දේශීය හා විදේශීය වෙළඳපොළ සඳහා එළිදැක්වීම සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. කවුද ඉන්නේ පිටරට ඉදිකිරීම ලංකාවට ගන්න ඔක්කොම ඉදිකිරීම පිටරට ඉන්නේ එක්ක කොරියෙන් ඉන්නවා එක්ක ජපාන් ඉන්නවා එක්ක චීනෙන් ඉන්නවා එක්ක රටේ ඉන්දියාවට මම ගියා මැඩබෙරි මන්තාලේ අපි පටන් අරගත්තා ඉන්නේ අපි කම්පියුටර් දාලා කම්පියුටර් එකේ සයිස් අපි මෙවරන ඒ බෑහි කියපේවනේ. දැන් කෙටි විරාමයක්. විරාමින් අනුතුරුව තවත් දේශීය පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් නිවුස් වන් සමගයි. හදිසි අනතුරකින් මියගිය බව කියන රග්බි ක්‍රීඩක වසිම් තජ්ජුඩීන්ගේ මරණය ඝාතනයක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි මහජන සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. ඝාතනයක් නිසා හැප්පිලා මැරිච්ච කෙනෙක් නෙමෙයි. මාර්ග දර්ශනයකින් එයා ජීවිතක්ෂයට පත් වුණා කියලා කියන්න හදන නේද? එහෙම නෙමෙයි. එයාගේ ඒක ඝාතන. ඒ ඝාතනේ කළේ කවුද කියන එක තමයි දැන් හොයාගෙන යන්නේ. ඒ පිළිබඳව මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනයේද කාගේ ඌමනාවකට සිදු කළේද යන්න පිළිබඳ සොයා බලන බව කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා. දැන් දෙකක් වෙනවා. රවිරාජ්ගේ නඩුවත් එහෙමයි. දැන් අපි ඝාතකයෝ දෙන්නේ තුන් දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් ඒගොල්ලන්ගෙන් ප්‍රශ්න කරගෙන යන්නේ කවුද මේක කරන්න කිව්වේ කියලා. නාවික හමුදාව සෙවලෙන් දෙන්නේ තමයි ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ අය මේ මිනිස්සුට ඕනාවක් නැහැ රවිරාජ්‍ය විදි දෙන්නේ. කවුරුහරි කියන්න දෙන්නේ කරන්න කියන්නේ. මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවෙන් ඔහුගේ නිර්දෝෂී භාවය ඔප්පු වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පෙත්සම් කරුවන් තිදෙනෙකු විසින් ගොනු කළ නඩු විභාගයේදී මහබැංකු අධිපතිවරයාට එරෙහිව තිබූ චෝදනා ඔප්පු කිරීමට නොහැකි වූ බවයි. මේගොල්ලෝ කිව්වා විශාල පාඩුවක් සිදු වුණා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා මේ බැඳුම් කර විකිණීමේදී නීති රීති හදන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට. මොකද්ද වුනේ? මෙයාට පෙන්වන්න බැරි වුණා. ශ්‍රේෂ්ඨාධිකරණය පුන පුනා කිව්වා නීති විරෝධී ක්‍රියාවක් වෙලා තියෙනවා. පනතක් උල්ලංඝනය වෙලා තියෙනවා නම් පාඩුවක් වෙලා තියෙනවා ඒක පෙන්වන්න කියලා. පෙත්සම් කරුවන්ට පෙන්වන්න බැරි වුණා. එතකොට මේගොල්ලෝ ඉල්ලලා තිබ්බා මුල්ල මණ්ඩල හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට පරීක්ෂණයක් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධීක්ෂණය යටතේ මේ පරීක්ෂණය කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයකට ප්‍රතික්ෂේප කෙරුවා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අනුව බැඳුම් කර විකිණීමේදී මහා බැංකුව අනුගමනය කරන නීති රීති හොඳටම ප්‍රමාණවත්. ඒ නීති රීති උල්ලංඝනය කෙරුවයි කියලා පෙන්වනනම් පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය
පරීක්ෂණයක් නියම කරනවා. එවැනි නීති රීති උල්ලංඝනය වුණයි කියලා පෙස්සම් කරුවාට පෙන්වන්න බැරි වුණා. තවදුරටත් අදහස් දෙකූ අමාත්‍යවරයා පක්ෂ අතර ඇති එකඟතාවය මත අනිකුත් පක්ෂවල කිසිවෙකු එක්සත් ජාතික පක්ෂයට එක් කර නොගන්නා බවද පවසා තිබෙනවා. පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන් පිරිසෙන් 30%ක් මෙවර මහමැතිවරණයේදී එම පක්ෂයට ඡන්දය නොදෙන බවද ඒ මහතා කියා සිටියා. මහනුවර ප්‍රදේශයේ සිටින බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කලකිරීමෙන් සිටින බවද අමාත්‍යවරයා කියා සිටියා. අපි මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 11ක් දින්න. ආසන 11ක් අපි දින්න. අපි ඡන්ද 88,000ක දිස්ත්‍රික්කයේ දින්න. එ නිසා අපිට පාර්ලිමේන්තු මැතිවරණයත් ජයග්‍රහණය කිරීම නෑ. කිසි කෙනෙක් එනවට විරුද්ධ නෑ. ඒගොල්ලෝ අවසාන මොහොත වෙනකම් ඔට්ටුවැල්ලුවේ මහින්දට ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් අපේ පැත්තට එන්න අහනවා. නමුත් අපි පක්ෂ අතර එකකතාවයක් ඇති කරගෙන තියෙන නිසා අපි ගන්නෙ නෑ. මොකද අපි පොරොන්දු වෙලා තියෙනවා අනිකුත් පක්ෂවලින් එන කට්ටිය නොගන්න. පාර්ලිමේන්තුවේදී විනයානුකූලව හා වගකීම් සහිතව හැසිරීමට අසමත් වන පුද්ගලයින්ගෙන් රටට ඵලදායි සේවයක් හෝ අනාගත පරපුරට පූර්වාදර්ශයක් නොලැබෙන බව අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අතදස්සි මහනාහිමියන් අවධාරණය කරනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා අස්කිරි මහා විහාරයට පැමිණ මහනාහිමියන් බැහැදුටු අවස්ථාවේදී. එහිදී උන්වහන්සේ කියා සිටියේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ සියලු දෙනාගේම වගකීම ජනතාවට සේවය කිරීම සහ රටේ ගෞරවය ආරක්ෂා කිරීම බවයි. රටේ නායකින් මෙන්ම දේශපාලන පක්ෂ නායකින්ද වගකීමෙන් සහ හික්මීමකින් යුතුව එම යුතුකම් ඉටු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කළා. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 19 සංශෝධනය මෙන්ම 20 සංශෝධනය සම්බන්ධයෙන්ද උන්වහන්සේ දැනුවත් කළ බවයි. පාර්ලිමේන්තුව තුළ දැනට සිදුවීගෙන යන 20 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් ඒවගේම 19 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කරන ලද ඒ යුගයේ දැවැන්ත කාර්යභාරය පිළිබඳවත් උන්වහන්සේව දැනුවත් කරා. එසේම ජනතාවගේ බලවත් බලාපොරොත්තුවක් හා අභිප්‍රායක් වන 20 ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කරගනිමින් මේ රටේ වඩා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම ඉතාම වැදගත් බව උන්වහන්සේ අනුශාසනා කර විවිධ කෙනෙහිලිකම් සමහර පාර්ශ්වවලින් කරුණත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය වන 20 ව්‍යවස්ථා සංශෝධනය අපට සම්මත කර ගැනීමට පුළුවන් වේ කියන දැඩි බලාපොරොත්තුවක් හා විශ්වාසයක් තියෙනවා. 19 ව්‍යවස්ථාවට සියලු පක්ෂ ලබා දුන් සහයෝගය 20 ව්‍යවස්ථාවට ලබා දුන් නමුදු කිසිදු පක්ෂයක් ඒ වෙනුවෙන් කැපවන ආකාරයක් පෙනෙන්නට නැති බව ජාතික හෙළ උරුමය පවසනවා. එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. සමහර පක්ෂ මේ රට වෙනුවෙන් කැපවෙන්නම් ජනතාව වෙනුවෙන් ජීවිත පුදන්නම් ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් මේ ක්‍රම විරෝධී කියන පක්ෂ මේ ක්‍රමේ ප්‍රතිසංස්කරණ කරන්න යනකොට සිහි මුර්ජා වෙලා වගේ ඉන්නවා. 19 පෝස්ටර් ගහපු පෙළපාලි ගිහිපු ජනතාව දැනුවත් කරන්න පත්‍රිකා බෙදපු පක්ෂ අද එක සම්මන්ත්‍රණයක් කරනවද මේ වෙනුවෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න කියලා? ඇයි? එහෙනම් මේ ජනතාවගේ ඌමනාව වෙනුවට අද ඔවුන්ට තියෙන්නේ මොකද්ද? වෙනත් ඌමනාවක්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ මුස්ලිම් කොංග්‍රසයට රටේ ජනවරම බිඳ දැමීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි. මුස්ලිම් කොංග්‍රසයට, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මේ රටේ ජනවරම බිඳ දාන්න, ඒ ජනවරමේ හරය බිඳ දාන්න අපි කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ජනවරම ලැබුණේ විධායක ජනාධිපති ධුරයේ අත්නොමතික බලතල ඉවත් කරන්න, ඒ වගේම මැතිවරණ ක්‍රමය සංශෝධනය කරා. දැන් විධායක ජනාධිපති ධුරයේ අත්නොමතික බලතල ඉවත් කිරීම පිළිබඳ 19 ව්‍යවස්ථා සංශෝධනයේ මේ සියලු පක්ෂ දක්වපු උනන්දුව, උද්‍යෝගය, කැපවීම 20 ව්‍යවස්ථා සංශෝධනයට නැහැ. මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රී ධුරයෙන් සහ විපක්ෂ නායක ධුරයෙන් ඉල්ලාස් වූ බව එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රී නිරංජන් විජයරත්න මහතා පවසනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහනුවර ශ්‍රී තරදා මාලිගාවේ දියවඩින නිලමේ තෝරා ගැනීමේ නිලවරණයට ඉදිරිපත් වන බැවින් ඔහු මෙම තීරණය ගෙන තිබෙනවා.
මහනුවර මහනගර සභාවේ අද පැවති මාසික සභා රැස්වීමේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමනුයි නිරංජන් විජයරත්න මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ. මහනුවර නගරාධිපති මහේන්ද්‍ර රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම මාසික රැස්වීමේදී පක්ෂ භේදකින් තොරව එහිදී සියලුම නාගරික මන්ත්‍රීවරුන් නිරංජන් විජයරත්න මහතාට සුබ පැතීමද විශේෂත්වයක් බවයි අප වාර්තාකරු පැවසුවේ. වසර හතරක් පමණ මහනුවර මහනගර සභාවේ විපක්ෂ නායක ධුරය දරමින් නිරංජන් විජයරත්න මහතා කටයුතු කර තිබෙනවා. ගරුතර මහා සංඝරත්නෙත් ගිහි බෞද්ධ ජනතාවගෙත් මට ඉල්ලීමක් ලැබුණා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිල්මිතූරය සඳහා නැවත ඉදිරිපත් වීමට. දශක දෙකක්ට වැඩි කාලයක් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ගිහි භාරකාරත්වය දරලා ඒ දළදා මාලිගාවේ ඒ චිරාගත සම්ප්‍රදානුකූලව ඒ චාරිත්‍ර පුදසිරිත් අඛණ්ඩව පෙර පැරණි සම්ප්‍රදායල් අනුව මට ඉෂ්ට කරන්න අවස්ථාව ලැබුණා. එනිසා විශේෂයෙන්ම මම දළදා මාලිගාවේ දියවඩින් මේ තනතුරට ඉදිරිපත් වීම සඳහා මහනුවර මහනගර සභාවේ විපක්ෂ නායකකමත් මන්ත්‍රී ධූරිනුත් ඉවත් වෙලා දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා මේ උත්තරීතර පදවියට ඉදිරිපත් වීමට. විරමකින් අනතුරුව විදේශ පුවත් බලාපොරොත්තු වන්න. දැන් විදේශ පුවත්. මැලේසියාවේ සිදුවන මිනිස් ජාවාරම සහ ඒ ආශ්‍රිතව සිදුවන ඝාතන සම්බන්ධයෙන් චෝදනා මත එරට ආරක්ෂක අංශයෙන් ලෙදහරින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියානු දූෂණ කොමිෂන් සභාවේ විමර්ශනයකට අනුව එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි විදේශ වාර්තාව පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් නිලධාරීන් 12 දෙනා මිනිස් ජාවාරම්කරුවන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ බවට මෙතෙක් සාක්ෂි ලැබී නැහැ. ඔවුන් ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන්නට ඇතැයි සැක මතුව ඇති බවයි එරට අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. උතුරු මැලේසියාවේ තායිලන්ත දේශ සීමාව අසලදී පුද්ගලයන් 139 දෙනෙකුගේ මලසිරුඩු සහිත සමූහ මිනිවලක් සොයාගැන්වූ අතර ඒවා අනවසර සංක්‍රමණිකයන්ගේ බව මැලේසියානු පොලිසිය ප්‍රකාශ කර තිබුණා. අමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 17 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. සැන් ඇන්ටනියෝ සිට ඔක්ලහෝමා, කැන්සාස් හරහා ඩලස් දක්වා දිවෙන ප්‍රදේශයට ගංවතුර හේතුවෙන් බලපෑම් ඇතිවිය හැකි බවට එරට ජාතික කාලගුණ විද්‍යා ආයතනය අනතුරු අඟවා තිබෙනවා. හූස්ටන්හි සැතපුම් 60ක් පමණ නිරිතදිග ප්‍රදේශයට මෙම ජලගැලීම් නිසා බලපෑම් ඇතිවී තිබෙන අතර කොලරාඩෝ ගඟ පිටාරගැලීමෙන් නිවාස 300ක පමණ ජනතාව ඉවත් කර ඇති බව සඳහන්. ඊට අමතරව බ්‍රෝෂෝස් ගඟ පිටාරගැලීමෙන් ඒ අවට ප්‍රදේශද ජලයෙන් යටවිය හැකි බවට අනතුරු තිබෙනවා. 1985 සහ 2004 වසරේ ඇති වූ වර්ෂාවට පසුව ඇදහැළුණු විශාලම වර්ෂාව මෙය පවයි සඳහන් වන්නේ. අල්කයිඩා සංවිධානයට අනුබද්ධ සිරියානු අල් නුස්රා සටන්කාමීන් සිරියාවේ ඉඩ්ලිප් නගරය ඊයේ තම ග්‍රහණයට ගැනීමට සමත් වුණා. එය බටහිර දිග සිරියාවේ රජයේ හමුදා සතුව පැවති අවසන් ප්‍රධාන නගරයයි. කෙසේ නමුත් සිරියානු රජය ප්‍රකාශ කළේ එහි තවමත් දරුණු ගැටුම් පවතින බවයි. තුර්කි දේශ සීමාව ආසන්නයේ පවතින ඉඩ්ලිප් නගරය ක්‍රමෝපාය අතින් වැදගත් නගරයක් ලෙසයි සැලකෙන්නේ. එබෙන්ම එය පිහිටා ඇත්තේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ බලකොටුව ලෙස සැලකෙන ලටාකියා ප්‍රාන්තය සීමා කොටගෙනයි. විරාමිකෙන් අනතුරුව ක්‍රීඩා පුවත් බලාපොරොත්තු වන්න. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු විධායක මණ්ඩලය විසින් සිදු කළායයි කියන අක්‍රමිකතා බලය අයිතු ලෙස පාවිච්චි කිරීම වැනි දෑ සොයා බැලීම සඳහා විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙනවා. අධිනීතිඥ රවි අල්ගම, අධිනීතිඥ ජාලිය බෝධිනාගුඩ සහ නීතිඥ වරුණ මල්ලවාරච්චන මහත්වරුන්ගෙන් මෙම විමර්ශන මණ්ඩලය සමන්විතයි. මෙම විමර්ශන මණ්ඩලයේ පළමු සැසිවාරය පසුගිය 26 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී පැවැත්වුණා. එම කමිටුව විසින් පරීක්ෂණ නිවැරදි ආකාරයෙන් නිම කර කමිටු වාර්තාව ඉතා කඩිනමින් අමාත්‍යවරයා වෙත බහර දීමට නියමිතයි. එසේම විමර්ශන මණ්ඩලයේ ඉදිරි සැසිවාර ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේද පැවැත්වීමට නියමිතයි. අන්තර්ජාතික පාපන්දු සංගමයේ සභාපති ජෝසප් සේ බ්ලැටර් සිය තනතුරින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. යුරෝපා පාපන්දු සංගමේ ප්‍රධානි මිෂෙල් ප්ලැටිනි කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
අන්තර්ජාතික පාපන් සංගමය වෙත අල්ලස් දූෂණ චෝදනා එල්ලවීම අදාළ ඉල්ලීමට හේතු වී තිබුණා. ඒ පිළිබඳ අදහස් පළ කරමින් සභාපතිවරයා පවසා සිටියේ තමන්ට සියලු නිලධාරීන් පිළිබඳ නිරතුරුවම සොයා බැලීමේ කාලයක් නොමැති බවත්, දූෂණ ක්‍රියාවලීන්හි නිරතව ඇත්තේ නිලධාරීන් කිහිප දෙනෙකු පමණක් බවත්ය. මේ අතර ලෝක පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට එම දුරෙන් ඉල්ලා අස්වන ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ද පවසා තිබෙනවා. දුරකථනයෙන් සේ බ්ලැටර් අමතා මෙම ඉල්ලීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සේ බ්ලැටර් තවදුරටත් ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති දුරිය දැරිය යුතු බවට ප්‍රකාශ කර තිබෙනවා. එත් සමගින් තුලනාත්මක පුවත් විමසුම නිවුස් වන් මේ නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් රාත්‍රියේ අපගේ ප්‍රධාන පුවත් විකාශය සමගින්. ඔබ සමට සුභ රාත්‍රියක්.